සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුපුරුදු ලෙසම මුණුපතේ ඉන්න සියලු දෙනාටම. ඒ වගේම ජේසු පීටයි තෙරුවන් සරණයි සියලු දෙනාටම කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. ඉතින් අද උදේ පාන්දරම අපි දැක්ක පුවත තමයි නියෝජ්‍ය රංජන් රාමනායක ඇමතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා ගරුතර මහා සංඝරත්නයට අපහාස වෙන පරිදි. ඉතින් මුලින්ම කියන්න කැමති මම කිතුණුවෙක් හැටියට ජේසුගේ ඇදහිල්ල තුළ ජීවත් වෙන දරුවෙක් හැටියට මම පිළිකුලෙන් ලෙස හෙලා දකිනවා රංජන් රාමනායක ඇමතුමාගේ ප්‍රකාශය. විශේෂයෙන්ම රංජන් රාමනායක කියන්නේ කතෝලික බැතිමතෙක්. ඉතින් ඒකින්ද විශේෂයෙන්ම අපි ගරු කරන්න ඕන ශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධ දේශයක්, බෞද්ධ රටක්. ලෞතර අමාමෑණි බුදුරජාණන් වහන්සේ තුන් පාරක් වැඩම කරපු මේ පිම්බිමේ ඉඳගෙනම අපිට ජීවත් වෙන්න ඉඩකඩ දීලා තියෙනකොටත් ඒ ගරුතර මහා සංඝරත්නයට මේ කරන අපහාසය අපි පිළිකුලෙන් ලෙස හෙලා දකිනවා. මොකද රංජන් රාමනායක ඇමතුමාට එහෙම කතාරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ ගරුතර මහා සංඝරත්නයට. මොකද අවුරුදු 2600කට ආසන්න වෙනවා මේ බෞද්ධ දර්ශනය පදනම් වෙලා ශ්‍රී ලංකා රට තුළ. එතකොට ඒ කාලේ ඉඳන් ඉතිහාසයේ ඉඳන් ගත්තාම මේ වෙනතුරු ගරුතර මහා සංඝරත්නය තමයි පාරට බැස්සේ රට දැය වෙනුවෙන්. අපි දන්නවා අලවන්තලාවේ භික්ෂුන් වහන්සේ 30 ගාණක් මැරුණා බෝම්බෙට හවු වෙලා LTT කාලේ. එතකොට ඒ වගේම හැම තැනකම දැන් දළදා මාලිගා ඉදිරිපිට ගිනි තියාගෙන මැරුණා ස්වාමින් වහන්සේ නමක්. මේ සියලුම මහා සංඝරත්නයේ ඉතිහාසයේ පටන් මේ වෙනතුරු තෙක් රට දැය වෙනුවෙන් මහා පාරට බැස්සේ ජීවිත පරදුවට තියලා. ඉතින් ඒක නිසා මම කිතුණුවේ හැටියට මම හෙලා දකිනවා රංජන් රාමනායකගේ මේ ප්‍රකාශය. මම ප්‍රසිද්ධියේ මේලේ ඉල්ලන්න කැමතියි ගරු රංජන් රාමනායකගෙන්. මේ අපි මේ 225ටම බලන් ඉදිරියට ගරු කෑල්ලක් දානවා. ගරු මන්ත්‍රීතුමා, ගරු අමාත්‍යතුමා, මේ ගරු කියන ඒ වචනෙටවත් ඔබින විදිහට මේ සමහර ඇතම් මැති ඇමතිවරු හැසිරෙන්නේ නැහැ. ඉතින් හරිම කැතයි, කියන්නේ විලි ලැජ්ජයි මෙහෙම කතා කරන්න එපා. මොකද ගරුතර මහා සංඝරත්නයට දුටු තැන වඳින්න පුරුදු වෙන්න ඕන අපි ජාතියක් හැටියට. ජාතියක් හැටියට රදගුරුතුමා කවුරු හරි දැක්කෙත් එහෙම, මහා සංඝරත්නය කවුරු දැක්කෙත් එහෙම දුටු තැන වඳින්න පුරුදු වෙන්න ඕන අපි ජාතියක් හැටියට. අපේ එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. ගරුතර මහා සංඝරත්නයට උදේ එළි වෙච්ච වෙලේ ඉඳන් රෑ නින්දට යනකම්ම අපහාස කරන එක තමයි මේ පාලකයෝ ඇතම් මුන් කරන්නේ. ඉතින් අපි මේවා පිළිකුලෙන් ලෙස හෙලා දකිනවා. අද දරුවෙට TV එක බලන්න බෑ. ඔබ දන්නවද දරුවෙකුට පත්තරයක් බලන්න බෑ? ඇයි? තියෙන්නම කුණුහරප, තියෙන්නම කුණුහරප. මැති ඇමතිවරු කියපුවා, කරපුවා, ඇතම් සාමාන්‍ය මිනිස්සු කරපුවා කියපුවා. ඉතින් මේවා නිසා මේ අද දරුවෙක්ව හදාගන්න බැරි තත්ත්වයකට උදා වෙලා තියෙනවා. ඇත්තට රංජන් රාමනායක කියන චරිතෙට අපි ගරු කරුවේ මේ පාර්ලිමේන්තු මේ මැති ඇමතිවරු ධූර දරුවට පස්සේ නෙවෙයි. අපිට එයාට අපි ආදරයක් කරුවේ, අපි එයාට ගරු කිරීමක් අපේ හදවතේ ඉඩ දීලා තිබුණේ එයා නළුවෙක් වෙලා ඉන්න කාලේ. රංජන් රාමනායක කියන කැරක්ටර් එකට අපි ආස කරන්නේ නළුවෙක් වෙලා ඉන්න කාලෙදි. අපි චිත්‍රපටි බලනවා, එයාගේ ජෝක් වලට අපි කැමති. දවසක් හරි අපි ඒ මිනිස්සු වෙනුවෙන් හිනා වුණා. ඒ ගෞරවය තමයි අපේ හිතේ තාම තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ රංජන් රාමනායක සුදු ඇඳගෙන පාර්ලිමේන්තු ගියා කියලා නෙමෙයි මේ අපි රංජන් රාමනායකට ගරු කෙරුවේ. අපි එයාට ගරු කෙරුවේ අපේ රටම හිනස්සපු නළුවෙක් නිසා, රංජන් රාමනායක. ඉතින් කතෝලික පවුලෙන් එන රංජන් රාමනායක මෙවැනි ප්‍රකාශයක් කරපු එක ගැන කිතුණුවේ කැටිට මම තරයේ හෙලා දකිනවා. ප්‍රසිද්ධිය මං කියන්න කැමති ඔය ලැජ්ජ බය අහක තියලා ගරුතර මහා සංඝරත්නයෙන් මේ කරපු ප්‍රකාශයේ වහම ඉල්ලාස් කරගෙන සමාව අයදින්න කියලා. මොකද දෙවියන් වහන්සේ සමාව කියලා වචනයක් මෙලවට එවලා තිනවා. මිනිස්සු දැන දැන වැරදි කරනවා, නොදැන වැරදි කරනවා. ඒක නිසා සමාව කියලා වචනයක් එවලා තිනවා දෙවියන් වහන්සේ මෙලවට. රංජන් රාමනායක අමාත්‍යතුමාට අපි කියනවා ඉල්ලන්න සමාව ගරුතර මහා සංඝරත්නයෙන්ම. ඉල්ලන්න සමාව ගරුතර මහා සංඝරත්නයට. එහෙම කතා කරන එක හරිම කැතයි. ඉතින් ඇත්ත මේ ඒ කතාව බලන්න හරි අමාරුයි ඇත්තෙම කියන විදිහට. මොකද ගරුතර මහා සංඝරත්නය කියන්නේ කොළඹ ගත කරන ජීවිත සාමාන්‍ය තත්ත්වයක වෙන්න පුළුවන් මහා සංඝරත්නේ. නමුත් ශ්‍රී ලංකා පුරාවටම මේ බුදුදහම, මේ ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය රැකගෙන සමහර දුෂ්කර ගම්මානවල ඉන්න ස්වාමින් වහන්සේලාව දැක්කම අපිට පුදුමාකාර කණගාටුවක් ඇති වෙනවා. අපි අඬපු අවස්ථාවල් තියෙනවා, නැතු නෙමෙයි. ඔබ දන්නවා මේ දවස්වල අම්පාරේ මාණික්ක මඩු පන්සල, ඒ ආවාසකේ
හදනේ ස්වාමීන් වහන්සේ පුදුමාකාර දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. තමන්ගේ ත්‍රිරෝද රතේ උගසට තියලා මේ ආවාසගේ රැකගන්නේ. එතකොට වැසිකිලි නෑ. හරි ඉන්න පාසුකම් නෑ. හරි දානයක් හරියට වළඳන්නේ නෑ. එතන මේ පීඩා මැද්දේ තමයි මේ බුදුදහම රැකගෙන ඉන්නේ අපේ ඉදිරි પરම්පරාවට. ඒ වගේම ඔබ දකින්න ඇති මේ මෑතක ආනමඩුවේ සිද්ධියක් හෙලිදරව් වුණා. ආවාසකයක් නෑ. එතන වැසිකිලියක් නෑ. ඒ ස්වාමීන් වහන්සේට වළඳන්න දානේ ටිකක් නෑ. පුදුමාකාර දුෂ්කර මැද්දේ ඒ මැටිවලෙන් හදපු පුංචි පැල්පතක තමයි ජීවත් වෙලා මේ බුදුදහම රැකගෙන ඉදිරි પરම්පරාවට මේක දායාද කරන්න ඒ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ රැකගෙන දුෂ්කර මැද්ද ජීවත් වෙන්නේ. එතකොට එවැනි ස්වාමින් වහන්සේලා ඉන්නකොට රඤ්ඤ රාමනායක කියනවා ලංකාවේ අද 90%ක්ම සුපභෝගි ජීවිත ගත කරන්නේ ගරුතර මහා සංඝරත්නය කියලා. මොන තරම් කැතද අපි දන්නවා ගරුතර මහා සංඝරත්නයට අද පන්සලේ දාන ටිකක් වළඳන්න වෙලාවක් නැහැ. හැමදාම මහපාරට බහිනවා රට වෙනුවෙන්. රට හැමදාම නොඑක් ಜಾති ගිවිසුම් වලට අස්සම් කරනවා. රට පාවා දෙනවා. රට කෑලි වලට කඩනවා. නේද? මේ සියල්ල මැද්දේ ගරුතර මහා සංඝරත්නය පන්සලේ දානේ වළඳගෙන ඉන්නේ නැතුව හැමදාම ජනතාවත් එක්ක මහපාරට බහිනවා. මහපාරට බහිනවා. කවුරු වෙනුවෙන්ද? අපේ ඔබේ දරුවෝ වෙනුවෙන්. අපේ ඔබේ දරුවෝ වෙනුවෙන් මහා සංඝරත්නයේ හිරේ ගියේ කවුරු වෙනුවෙන්ද? රට දෑ වෙනුවෙන් කෑ ගහලා. ඒක නිසා අපි රංජන් රාමනායකෙන් බොහොම කාරුණිකව ප්‍රසිද්ධියේ මේ විදිහට ඉල්ලා සිටිනවා. ඔබතුමාට කුණුහරුපෙන් බැනලා අනවශ්‍ය විදිහට කතා කරලා රජකරන්න අවස්ථාවක් අපිට නැහැ. අපි එච්චර නිවටේ නෙමෙයි. ඉතින් ඒක නිසා මේ විදිහට උත්තරයක් දෙන්න තීරණය කෙරුවේ රංජන් රාමනායක කරපු ප්‍රකාශේ කරුණා කරලා ඉල්ලාස් කරගන්න ඕන. මොකද පෞගී දවස්වල ඇමතිවරු නොඑක් ಜಾති කතා කිව්වා මේක බෞද්ධ රටක් නෙවෙයි කියලා කිව්වා. රංජන් රාමනායක කියනවා මහා සංඝරත්නය තමයි සම්පූර්ණ රට දූෂණය කරන්න කියලා. මේ පන්සලට මහාන කරන දරුවන්ව අතවරයට ලක් කරගන්නවා කියනවා. දූෂණය වෙනවා කියනවා. ඉතින් හරිම කැතයි. දැන් මෙහෙම බලනකොට මේ රට රැකගන්න මේ රටේ પરම්පරාව ඉදිරියට ගෙනියන්න මේ දරුවෙක්ව මහාන කරන්න ඉන්න අම්මලා මොන තරම් පීඩාවකට පත් වෙනවද? එහෙම නැත්නම් දරුවන්ව මහාන කරලා තියෙන අම්මලා මොන තරම් කලකිරීමකට එනවද? මේ රඤ්ඤ රාමනායකගේ ප්‍රකාශේ අද හැමෝගේ අතේම ටෙලිෆෝන් ජංගම දුරකථන තියෙනවා. ඒතකොට මේ දරුවෝ දකින්න මේවනේ. මේවා දරුවෝ දකිද්දි මේ මහා සංඝරත්නයට දරුවෙක්ව දායාද කරනවා කියන්නේ විශාල පිනක්. විශාල පිනක්, පෙරකල පිනක් කියනවා. අපි ඒ විදිහට හඳුන්වනවා. ඒතකොට මේ අම්මලා මොන තරම් කම්පාවකට පත් වෙනවද? අපේ දරුවා මෙවැනි අතරයකට ලක් වෙනවද කියන මතයක් නිකන් හිතේ ගොඩනැගෙන්න ගන්නවා. ඉතින් හරිම කැතයි. රංජන් රාමනායක කියන්නේ චිත්‍රපටිවල විකට නළුවෙක් වෙන්න පුළුවන්. නමුත් දේශපාලනයේදී විකට නළුවෙක් වෙලා රටේ ජනතාව මේ ජෝක් එකකට ගන්න එක නෙමෙයි. ජෝක් එකකට ගන්න එක නෙමෙයි. ඉතින් මම නම් පිළිකුල් ලෙස හෙලා දකින්න රංජන් රාමනායකගේ ප්‍රකාශය. මොකද ගරු අමාත්‍යවරයෙක් ඔයිට වඩා වැදගත් වෙන්න ඕන කියලා එකයි මම හිතන්නේ. කටට එන පළියට කියලා බෑ. මාධ්‍යයක් ඉදිරිපිට එමන් නැත්තම් සෝෂල් මීඩියා ඉදිරිපිට ওই විදිහට හැසිරෙන එක හරිම කැතයි. ඉතින් මේ විදිහට තමන්ගේ ඉන්න නිවස තුල මේ වගේ නිවට නීච ප්‍රකාශ කරලා පාර්ලිමේන්තුවට සුදු ඇඳන් ගියා කියලා කවදාකවත් කිසිම පළක් වෙන්නේ නැහැ. කිසිම පළක් වෙන්නේ නැහැ. මෙවැනි ප්‍රකාශ කරලා කොහොමද පල්ලි පන්සල් යන්නේ? තමන් කොහොමද ඉටිපන්දමක් හඳුන් කූරක් පහන පත්තු කරන්නේ කොහොමද කියලා අපි අහනවා පල්ලි පන්සල් ගිහිල්ලා. ඉතින් හරිම කැතයි. ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදේ නැත්තම් අද අපේ රට අපිට අහිමි වෙලා. අපිට අහිමි වෙලා මේක හදවතින්ම පිළිගන්න ලාංකිකෙක් වෙන්න ඕන මුලින්ම අපි. ඉතින් ඒක නිසා බෞද්ධ රටේ ජීවත් වෙන අපි හදවතින්ම බුදුදහමට ආදරය කරන්න ඕන. මොකද බුදුදහම තුල තමයි අනිත් සියලුම ආගම් පැවතීගෙන ඉන්නේ. අපි දන්නවා බුදුදහම විනාශ කරන්න උත්සාහ කරන ඇතම් පිරිස්. නමුත් ජීවිතේ කවදාක්වත් ඒක වෙන්නේ නැති හීනයක් පමණයි කියලා එවැනි මිනිසුන්ටත් අපි කියනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු නිර්මල බුදුදහම කවදාකවත් විනාශ වෙන්නේ නැහැ. කවදාකවත් විනාශ වෙන්නේ නැහැ. ඉතින් අපි ලැබුවනම් ලැබුවේ ජයග්‍රහණේ පොහොසත්කම අමාමෑණි බුදු පියාණන් වහන්සේ ශ්‍රී ලංකාවට තුන් පාරක් වැඩම කිරීම පමණයි. ඒක සිහිපත් කරගෙන තමයි ජීවත් වෙන්න ඕනේ සියලු දෙනාම. ඉතින් තමන්ගේ බලයට එන්න ඕනින්ද මේ ඡන්ද ලබා ගන්න ඕනින්ද මේ ගරුතර මහා සංඝරත්නයට රටේ ප්‍රධාන ආගමට මෙවැනි විදියට අපහාස කරනවා නම් 70%ක් ඉන්න ජනතාවට මේ වෙලේ තේරුම් ගන්න යමක් තියෙනවා. මේ වෙලේ අපි නිල් පාට, අපි කොළ, අපි රතු කියන්නේ නැතුව රට රැක ගන්න, දරුවන්ව ආරක්ෂා වෙන
ඒ මුලේ හරියාකාරෙන් පාවිච්චි කරන මැති ඇමතිවරුන්ව පාර්ලිමේන්තුට යවන්ඩ මහජනතාව දැන් තේරුම් ගණ්ඩෝන. රටේ බුදුදහමට කවුද ආදරේ, මේ පල්ලි පන්සල් රැකගන්නේ කවුද, ඉතිහාසය ඉඳන් එන ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය මත කවුද ජීවත්වෙන්නේ, එවැනි කෙනෙක් පාර්ලිමේන්තු ගියත් පමණයි රට රැකෙන්නේ. බුදුදහම විනාශ කරන, පල්ලිවලට අගෞරය කරන, රදගුරුතුමල්ලට අගෞරය කරන, පූජකතුමල්ලට අගෞරය කරන මෙවැනි අය පාර්ලිමේන්තු ගියාම රට හදන එක බොරුවක් තමයි. ඒක නිසා මම මේ විදියට උත්තරයක් දෙන්න තීරණය කෙරුවේ. ඇත්තම අපිට බලන් ඉන්න බෑ, මොකද අපි විදේශ ගත වෙලා හිටියත් හදවතින්ම අපි ලාංකිකයෝ, රටේ පුරවැසිය තියෙන ජනතාව. අපි ඡන්දෙ දින අපිට, අපි ඡන්දෙ දීලා ඉති මේ මිනිසුන්ට. ඒක නිසා අපි අද කලකිරෙනවා, අපි දුක් වෙනවා මෙවැනි කෙනෙක්වද අපි බලයට පත් කෙරුවේ කියලා. ආදරණීය මහජනතාවනි, ඔබට මේ වෙලේ හිතන්න යමක් තියෙනවා. ඔබ බුද්ධිමත්ව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, ඔබගේ දරුවෝ අපේ රටේ ජීවත් වෙන්න ඕන. අපි අද ඉඳලා හෙට මැරෙයි, නමුත් අපේ එකම පැතුම මොකද්ද? අපේ දරුවන්ට යහපත් රටක් දෙන්න, දරුවන්ගේ අනාගතේ සුරක්ෂිත කරන්න. එහෙනම් ඔබට මට හිතන්න යමක් තියෙනවා, මේ පාර්ලිමේන්තුවට කාවද යවන්න ඕනේ? මේ වගේ බුදුදහම විනාශ කරන, එහෙම නැත්නම් ක්‍රිස්තියානි කතෝලික මේ ආගම, ආගම් හින්දු, මේ ඉස්ලාම්, මේ විනාශ කරන අය පාර්ලිමේන්තුවට යවලා බෑ. මොකද පාර්ලිමේන්තු ඉන්න 225 කියනේවා අහගෙන තමා පල්ලෑ ඉන්න මිනිස්සු හැසිරෙන්නේ, පල්ලෑ ඉන්න මිනිස්සු හැසිරෙන්නේ. ඒකින්ද 225 අපි ඇරලා උඹලා ආගම විනාශ කරපල්ලා කියලා උන්ට කරන්න දීලා බලන් ඉන්න එක නෙමෙයි අපේ යුතුකම. මේ වෙනුවෙන් හැම දෙනා මිස්ත්‍රා වෙලා කතා කරන්න කියන ආරාධනාවක් කරනවා මූණු පොතේ. ඔබ නිහඬ වෙලා ඉන්න එපා. ඔබගේ ඩේටා වයිෆයි, ඔබ වියදම් කරන්නේ ෆෝන් එකේ මේ අන්තර්ජාලයට ඇතුල් වෙන්න. එහෙනම් ඔබගේ සල්ලි, ඔබ බයක් සැකක් නැතුව ඇවිල්ලා මේ විදිහට ප්‍රසිද්ධියම ඔබගේ විරෝධතාවේ. අපි ඉන්නේ විදේශ ගත වෙලා, අපිට බෑ බෝඩ් එකක් අල්ලන් පාර්ත බහින්ද. එනවාට මේ රටවල ඒ සිරිත් නෑ, අපේ රටේ තිබුණාට මේ රට ඒව නෑ. ඉතින් ඒක නිසා අපේ විරෝධතාවේ විදේශ ගත වෙලා ඉඳලා මේ විදිහට පුංචි කැමරා ඉදිරිපිට, සෝෂල් මීඩියා ඉදිරිපිට අපි මේ විදිහට රඤ්ඤ රාමනායකට කියනවා, දෙයියන්ගේ නාමෙන් ඔය කියපු ප්‍රකාශේ කරුණා කරලා ඉල්ලාස් කරගන්න, මම කෙරුවේ වරදක්, මට සමාව වෙන්න කියලා ගරුතර මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලගෙන පිරිත් නූලක් බැඳගෙන ඒ ආශිර්වාද ලබාගෙන දෙයියන්ගේ නාමෙන් තමන්ගේ රාජකාරිය බාරගන්න කියලාත් අපි කියනවා. ඉතින් මෙවැනි ප්‍රකාශ දකිද්දී අපි ඇත්තම කනගාටු වෙනවා. විදේශ ගතලා ඉන්න අම්මලා කීප දෙනෙක් මට අඬලා කතා කෙරුවා, ඇයි මේ අපේ ශාසනයට මෙහෙම කරන්නේ, ඇයි මෙහෙම කරන්නේ. අපි දකිනවා ගරුතර මහා සංඝරත්නේ හැමදාම මහපාරේ, හැමදාම මහපාරේ රටදෑ වෙනුවෙන් සාමාන්‍ය මැති ඇමතිවරු කෙනෙක් මහපාරට බහින්නේ ඡන්දෙ කාලෙට විතරයි. එයාට ඡන්දෙ දෙන්න, මට කතිරෙ ගහන්න, මම ඔයාලට කරන්නම් කියලා එදාට එයා පාරට බහිනවා. නැත්තම් එයයි සුභෝභෝගී ජීවිත ගත කරන්නේ. ආ, එයයි මේ කෝටි ගණන් වාහනවල යන්නේ, වෙඩි නොවදින වාහනවල යන්නේ. එයාලා ජීවත් වෙන්නේ අපේ මුදලෙන්, අපි බදු ගෙවන එකෙන් තමයි එයාලා කාලා බීලා සුභෝභෝගී ජීවිත ගත කරන්නේ. ගරුතර මහා සංඝරත්නය කියන්නේ දුෂ්කර ජීවිත ගත කරන්නේ, දුෂ්කර ජීවිත. ඉතින් ඒක නිසා දෙවුන්දුරු තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට දක්වා මේ දුෂ්කර අපේ පන්සල් කී දහක් ඇද්ද, ඒවා දිහා කී දෙනෙක් බලනව ඇද්ද ඇස්සරලා. ඉතින් අපි කනගාටුවට පත් වෙනවා. මෙවැනි අපි පහුගිය ටිකේම දැක්කා දුෂ්කර ගම්මානවල ස්වාමින් වහන්සේලා ජීවත් වෙන විදිය. වතුර ගේන්න කිලෝමීටර් ගව ගානක් දුර යනවා. ඒ ගම් අව්වෙන් අව්වට කරවෙලා පැහැවිල් එච්චරටම. ඉතින් එහෙම දුෂ්කර මැද්ද ජීවත් වෙන ස්වාමින් වහන්සේ නමක් මේ වීඩියෝ පටිය දැක්ක නම් මේ රංජන් රාමනායකගේ ප්‍රකාශේ මොන තරම් කනගාටුවට පත් වෙනවද, ඉතින් ගරුතර මහා සංඝරත්නය කියන්නේ පුතෙක් මහාන වෙනවා කියන්නේ හිසට අයිති වූ තමන්ගේ කෙස් පව අහිමි වෙනවා, පයට උරුම වුණු තමන්ට බාට දෙක පව අහිමි වෙනවා. මොකද මහාන වුණා කියන්නේ සාමාන්‍ය අපි දන්න විදියට කකුලේ බාට දෙයක්වත් දාන්නේ නැහැ, එතකොට හිසට ආපු කොණ්ඩේ නැහැ, කෙස් අහිමි වෙනවා, අපිට ඕන විදියට අඳින්න බෑ, එතකොට ඒ සියල්ලම දරාගෙන රට දැය වෙනුවෙන් දරුවෙක් මහාන කරන්නේ ඒ අම්මා කෙනෙක්, ඒ උතුම් පියාණන් කෙනෙක්. ඉතින් ඒ උතුම් මව්වරුන්ට මොන තරම් දුකක්ද මේ රඤ්ඤ රාවණාගේ ප්‍රකාශේ. ඉතින් අපි පිළිකුල් ලෙස හෙලා දකිනවා, ඔබත් මේකට විරුද්ධ නම් මේ වෙනුවෙන් හඬක් නගන්න, ඔබගේ මූණු පොතේ පෝස්ටර් කරි පළ කරන්න, නිකන් ඉන්න පොයි ගස්වැල් මල් දාගෙන ඔය අනවශ්‍ය පින්තූරු දාගෙන ඒව නෙමේ වෙන්න ඕනේ. මේ වගේ ප්‍රකාශ දැක්කාම තමයි වීදම් කරලා Facebook යන එකේ මේ වලට විරුද්ධව කතා කරන්න, එහෙම නැත්නම් පෝස්ටර් පළ කරන්න. ඉතින් අපිට කුණුහරුපෙන් බැලලා
බුරුවට කෑගහන්න අවශ්‍යයක් නෑ රංජ රාමනායකට. මොකද අපි රංජ රාමනායකට බය වෙන්න කාරියකුත් නෑ. රංජ රාමනායක ජීවත් වෙන්නේ අපේ බදු සල්ලි වලින්. නමුත් රංජ රාමනායක කුණුහරුපෙන් ප්‍රකාශ කරලා තියෙන එක හෙලා දකින්න නිසායි අපි මේ විදිහට උත්තරයක් දෙන්නේ. විශේෂයෙන්ම මගේ රත්තරන් අම්මා වේලේ මතක් කරන්න ඕන, මම මීට එහා උත්තරයක් දෙන්නයි ඇත්තෙම තීරණය කරගෙන හිටියේ. මගේ අම්මා උදේ පාන්දරම මම මෙවැනි දේවල් වලට විරුද්ධ වෙලා ඉදිරියට ඇවිල්ලා කතා කරන එක මගේ රත්තරන් අම්මා දන්නවා. ඒ නිසාම මගේ අම්මා මට වොයිස් කට් එකක් දාලා දෙනවා, පුතේ මේ වෙනින් ඔයා කතා කරනවා නම් බනින්න යන්න එපා, එයාට හොඳට කියලා දෙන්න. මේ විදිහට ගරුතර මහා සංඝරත්නයට කතා කරන්න එපා. අපි ජීවත් වෙන්නේ බෞද්ධ රටක, අපි සියලුම ආගම් වලට ආදරය කරන්න ඕන, ගරු කරන්න ඕන කියලා රඤ්ඤ රාමනායක අමාත්‍යතුමාට කියලා දෙන්න පුතේ ඔයා මේ ගැන කතා කරනවා නම් කියලා මගේ අම්මා උදේ පාන්දර මට වොයිස් කට්ටියක් කියලා මගේ අම්මා පල්ලියට ගිහිල්ලා දෙවියන් වහන්සේ අදහගන්න. ඉතින් එහෙම තමයි මගේ අම්මා ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසාමයි මගේ අද කතා විලාසය වෙනස් වුනේ. ඔබත් බලනදි මොකද මෙහෙම උත්තරයක් දුන්නේ කියලා රඤ්ඤ රාමනායකට. නැත්නම් ඇත්තෙම ඉතින් අපේ භාෂාවෙම තමයි ඉතින් අපි උත්තර දෙන්න ඕනේ මේ වගේ කියුම් වලට. ඉතින් ඒක නිසා මං එවැනි විදිහට කතා කරුවේ නැත්තේ විශේෂයෙන් මගේ අම්මා නිසායි. මොකද මගේ වීඩියෝ මගේ අම්මත් නරඹනවා, මට වැරදි තියෙනවත් පෙන්ලා දෙනවා. හරි එහෙනම් ඉතින් මම සමුගෙන යන්නම් කතා කරුවේ ඇති කියලා හිතනවා. ගරු රංජන් අමාත්‍යතුමාගෙන් අපි ඉල්ලීමක් කරන්න ප්‍රසිද්ධිය මේ විදිහට. ඔබ යම් යම් අවස්ථාවල යම් යම් තැන්වලදී රට දෑ වෙනුවෙන් කෙලින් කතා කරන චරිතයක් බවට සමාජය ගත වෙලා තියෙනවා. එවැනි චරිතයේ ඒ කැරක්ටර් එක ඔබ හැමදාම තියාගන්න. ගරුතර මහා සංඝරත්නයේ පූජකවරුන්ට බැනලා එහෙම නැත්නම් යම් අවස්ථාවල මහා අධිකරණයට බයිනවා. ඉතින් ඒ වගේ වැඩ නොකර හැමදාම අර කතා කරපු පරිදි කතා කරගෙන එන්න, අසරණ මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න, ඒව කරන්න. අපිට පාටපක්ෂ ભેදකින් තොරව අපි සහාය දෙනවා. කවුද රටට දැයට ආදරේ, මා ජනතාවට ආදරේ? මම විශේෂයෙන් එයාට සහායක් දෙනවා. මොකද මම පාටපක්ෂ ભેදවලට ඇලිලා නැහැ. හරි, මං කොළ රතු නිල් කියාගෙන නැහැ. ඉතින් ඒක නිසායි මේ විදිහට උත්තරයක් දෙන්න තීරණ කරුවේ රංජ රාමනායක අමාත්‍යතුමාට. කරුණාකරලා ප්‍රකාශයේ ඉල්ලාස් කරගන්න, ඔබට මහ ජනතාවගෙන් ලැබෙන ආශිර්වාදේ ගෞරවය එදාට බලන්න. මෙහෙම මූණු පොතේ ඇවිල්ලා මේ විදිහට තරුණයේ හඬ අවදි කෙරුවනි කියලා එදාට ඔබට දැනේ. එහෙනම් මම සමුගෙන යන්නම්. අවසාන වතාවට මතක් කරන්නම් අපගේ රටවිරුවෝ YouTube නාලිකාව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිටම් මේ ක්ලික් කරන්න, අපිත් එක්ක අත්තල් බැඳගන්න. නිරන්තරයෙන්ම අපි ඉන්නවා ඔබ වෙනුවෙන්. එහෙනම් සීල දනාටම ජේසු පීටයි තිරුවන් සරණයි කියලා මම සමුගන්නවා.